මෙතෙක්කල් අපිට බදු වල බර දරුනේ වැට් හැටියට නැත්නම් ඇපිට් හැටියට එතෙන් මා යතාවත් මේ ඇපිට් බද්දට පෙයි බද්ද කියලාම කියනවා දැන් අලුත් බද්දක් අපේ කතා බහට ශබ්දකෝෂයට ඇතුල් වෙන්නට નિયમિતව තියෙනවා මේක IRIT බද්ද එහෙම නැත්නම් imputed rental income tax එක සිංහලෙන් මේකට නමක් දීලා තියෙනවා ආරෝපිත කුලී ආදායම් බද්ද ඇත්තට මොකද්ද මේ බද්ද මේකෙන් මොන වගේ දෙයක්ද වෙන්නේ මේක තාමත් අපිට අපැහැදිලි ඒ නිසා මේ පිළිබඳව පැහැදිලි කිරීමක් ලබා ගන්නට අද අපි පැතිකඩ වැඩසටහනට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කළා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපබණ්ඩාර මහත්මයාට සුබ දවසක් මන්ත්‍රීතුමනි සුබ දවසක් දැන් මේ අලුත් බද්ද ආරෝපිත කුලී ආදායම් බද්ද මේ පිළිබඳව පෙරේද වගේ වෙනකොට සංවාදය ඇති වුණා ඊයේ ජනාධිපතිතුමන් පාර්ලිමේන්තුවට ඇවිල්ලත් මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කළා මන්ත්‍රීතුමනි ඔබ මේ ආර්ථික විද්‍යාව පිළිබඳ උනන්දු වන කෙනෙක් පාර්ලිමේන්තුවට යන්න කලින් මේ උගන්වපු කෙනෙක් මොකද්ද මේ බද්දෙන් අත්‍තර කරන්න යන්නේ ඔව් අත්‍තරම අශෝක ආරෝපිත කුලී ආදායම් බද්ද කියන මේ යෝජනාව ගෙනෙන්නේ අපි දන්නවා පහුගිය සමාලෝචනය IMF එකේ මේ සමාලෝචනය සිද්ධ වුණ දෙවෙනි සමාලෝචනය ඒකෙදී ඇත්තටම ආණ්ඩුව එකඟ වෙලා තිබෙනවා මේ ආරෝපිත කුලී ආදායම් බද්ද පනවන්න ඒකදී බලාපොරොත්තු වෙන්නේ දැනට නිශ්චිතව ලිඛිතව සවිස්තරාත්මකව ඉදිරිපත් නොකලත් මේ ඉදිරිපත් කරලා තියෙන තොරතුරු වලට අනුව අපිට හැඟෙන දේ තමයි ඇතරම නිවාස හිමි පුජ්‍යලයන්ගෙන් ඒ නිවාසවල අගය නැතිනම් ඒක කුලියට දෙනවා නම් ඒ කුලියට දීලා උපයා ගැනීමට අපේක්ෂා කරන යම්කිසි කුලිය ආදායමක් තියෙනවා නම් ඒක හඳුන්වනවා ආරෝපිත බදු කුලිය කියලා. එතකොට මේ ආරෝපිත බදු කුලිය මත බද්දක් ගෙවීමට තමයි මේ යෝජනා කරන්නේ. මේක ඇත්තටම ආදායම් බද්දත් එක්කම අය කරන බද්දක් විදිහට තමයි පැහැදිලි කරලා තිබෙන්නේ. ආරෝපිත කුලී ආදායම් බද්ද කියලා කිව්වත් imputed rental income tax කියලා කිව්වත් මේක ගෙවන්න යන තැනදී මේක ආදායම් බද්දෙම කොටසක් බවට පරිවර්තනය වීම අපි තේරුම් ගන්න ඉතාමත්ම අවශ්‍යයි. මොකද ඔබ කවුරුත් දන්නවා බදු ගෙවන්න ගියාම මේවට තියෙන එක එක ස්ලැබ්ස් එක එක මට්ටම් ලක්ෂ වෙනකම් බදු නැහැ. 1.50 වුණොත් එකක්, 2 වුණොත් එකක්, 2.50 වුණොත් එකක්. මේ වගේ වැඩි ආදායමක් ලැබෙනවා නම් වැඩි බදු. එතකොට මේක අපේ ආදායමේම කොටසක් හැටියට එකතු වුණොත් කොයි වගේ තත්ත්වයක් දෙන්නේ? ඔව් ඇත්තටම අපි දන්නවා අශෝක දැනට අය කරන දේශීය ආදායම් බදු පනත යටතේ ආදායම් බද්ද අය කරන්නේ පළවෙනි ලක්ෂ 12 ඉවත් කරලා ඊට පස්සේ වාර්ෂිකව 6% 12% 18% 24% 30% 36% ආදී වශයෙන් තමයි බද්ද අය කරන්නේ. එතකොට දැන් පුජ්‍යලයේගේ ආදායමට මේ ආරෝපිත බද්දත් එකතු කරලා තමයි බදු අය කරන්න යන්නේ. ඇත්තටම අපි හොඳටම දන්නවා මේ වෙනකොට දලදේශීය නිෂ්පාදනයට අනුපාතිකව අපිට බෙන්ච්මාර්ක් එකක් අපිට දීලා තියෙන යම්කිසි සීමාවක් 2024 දලදේශීය නිෂ්පාදන අනුපාතිකව 13.6 ඉඳලා 2025 වෙනකොට මේක 15.1 දක්වා 101.5කින් ඉහළ දමා ගැනීමට තමයි අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පොරොන්දු වෙලා තියෙන්නේ. එතකොට මේ 101.5 දලදේශීය නිෂ්පාදනයට අනුපාතිකව මේ 1.5 සම්පාදනය කරගන්න ක්‍රම කීපයක් යෝජනා කරලා තියෙනවා. එකක් තමයි 0.4ක් යෝජනා කරනවා මේ කියන අලුත් බදු වලින් නැත්තම් බදු වෙනස් කිරීම තුලින් මේ විදිහට 0.4ක් උපයා ගන්න. ඊළඟට 0.3ක් කාර්යක්ෂමතාවයේ බදු ක්‍රමයේ කාර්යක්ෂමතාව වැඩි කරලා 0.3ක් ලබා ගන්න. ඉතිරි 0.8ක ප්‍රමාණය වාහන ආනයනයට ඉඩ දීලා ඒ මත අය කිරීම හරහා මේ 1.5 සම්පාදනය කරගන්න තමයි උත්සාහ කරන්නේ. හැබැයි මෙතෙන්දී අලුතින් බද්දක් පනවලා මේ අය කරගන්න උත්සාහ කරන ආරෝපිත කුලී ආදායම් බද්ද කියන එක කෙරෙහි ආණ්ඩුව වැඩි වශයෙන් උනන්දුවක් දක්වන බව අපිට පේනවා. මොකද ඊයේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ හුදෙක් මේ සඳහා අනවශ්‍ය අවධානයක් යොමු කරන්න අවශ්‍ය නැහැ. ධනවතුන් මත තමයි මේ බද්ද පනවන්නේ කියලා අපිට මතක් වෙනවා අශෝක 2006 මේ වගේම උප්පර වැටියක් සිද්ධ වුණා. ඒ කියන්නේ 2006 වරිපණම් විලාසයෙන් බද්දක් අය කරනවා කියලා තමයි කිව්වේ. නමුත් හැබැයි දෙවනි
නිවසක් සම්බන්ධයෙන් තමයි අපිට යෝජනා කළේ බද්ද අය කරනවා කියලා. නමුත් ඇත්තම ආණ්ඩුව අපේක්ෂා කරපු ආදායමක් ගන්න බැරි වුණා. අපි දන්නවා 2026 වෙනකොට රජයේ බලාපොරොත්තු වෙන රුපියල් බිලියන 150. එතකොට ඉදිරි මේකෙන් විතරක් මේ බද්දෙන් විතරක් මේ අලුත් බද්දෙන් විතරක් බිලියන් 150ක් බලාපොරොත්තු වෙනවා. බිලියන 150ක් බලාපොරොත්තු වෙනවා. ඒතර රුපියල් බිලියන 150ක් බලාපොරොත්තු වෙනවා නම් එය කිසිසේත්ම දෙවනි නිවසක් තිබෙන අයගෙන් අය කරලා ලබා ගන්න පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ. 150ට යන්න බෑ. කිසිසේත්ම පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ. කෙනෙකුට දැනට ලක්ෂක ආදායමක් නැහැ මාසෙකට. ලක්ෂක ආදායමක් නැත්තම් බදු ගහන්න හේතුවක් නැහැනේ. ඇපිට් බද්දට අහු වෙන්නේ නැහැ. එහෙම කල්පනා කරොත්. හැබැයි ඔහු ගෙයක් කුලියට දීලා තියෙනවා. ආදායම ලබනවා කඩකාමර දෙකක් කුලියට දීලා. දැන් එහෙම වුණොත් ඔහු අර ලක්ෂයේ සීමාව අපි හිතමු 80000 හිටියේ දැන් කඩකාමර දෙකේ ආදායම එකතු කරාම ඔහුගේ ආදායම වැඩි වෙනවා කියන තර්කය. දැන් මේක ආණ්ඩුව පැත්තෙන් හැම විටම කියන්නේ නැහැ ආදායම් හම්බ වෙනවා නම් දැනටමත් බදු ගෙවනවා. එතකොට මෙන්න මේ දෙකේ තියෙන සංසන්දනය කොහොමද අපි තේරුම් ගන්න ඕනේ? ඔව් අශෝක ඇත්තටම දැනට කඩකාමරයක් බදු දීලා තියෙනවා නම් ඒ බදු ආදායම ආදායම් බද්දට යටත් වෙනවා. මෙතන ආණ්ඩු උත්සාහ කරන්නේ බදු දැලට ලක් කරගන්න අසීරු දුප්පත් මහජනතාව මතත් යම් ක්‍රමයකට උප්පරවැට්ටියක් දාලිවලා ඒ බදු දැලට හසු කරගන්න යන්නේ. ඒ කියන්නේ මෙතෙන්දී සාධාරණව බදු දැලට හසු කරගත යුතු අය ඕනෑ තරම් ඉන්නවා. අපි දන්නවා මේ රටේ වැඩිම බදු පොලු තියලා තියෙන ලංකා බැංකුව මහජන බැංකුවට 10 දෙනා ඔබ හොඳින්ම දන්නවා. ඉබඳු ධනපතියන් කෙරෙහි නෙවෙයි මේ අවධානය යොමු කරලා තියෙන්නේ. දැන් අපි හිතමු ඇත්තටම 80000 සීමාවේ ආදායම් ලබන කෙනෙක් ඉන්නවා නම් ඔහු නිරායාසයෙන්ම අපිට ලක්ෂයේ පන්න ගන්න පුළුවන්. ඔහුගේ නිවසත් ආරෝපිත බදු කුලියක් ගෙවීම සඳහා දායක විය යුතුයි කියන තර්කයක් ගෙනල්ලා. ඒ කියන්නේ ඔහුගේ නිවස, ඔහුගේ ඉඩම කුලියට දුන්නා නම් මෙන්න මෙපමණ මුදලක් ලබා ගන්නට තිබුණා කියලා විශ්වාසයක් තමයි මෙතෙන්දී හදාගන්නේ. ඒ අනුව දැනට සාමාන්‍ය අඩු ආදායම්ලාභී මට්ටමේ ඉන්න ලක්ෂයට වඩා අඩුවෙන් ආදායම් ලබන මට්ටමේ ඉන්න අයත් ආණ්ඩු උත්සාහ කරනවා කිසියම් විදියකින් බදු ක්‍රමයට ලක් කරගත්තා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යම්කිසි සන්තෝෂමක් නැතිනම් ඔවුන්ගේ සිද්ධිනා ගැනීමක් කරන්න පුළුවන් වෙනවා. අපි මේ නිවාස සම්බන්ධයෙන් අලුත් බද්දකුත් හඳුන්වා දීලා අර කියන දලදේශ නිෂ්පාදනයට අනුපාතිකව 1.5 සීමාව අපි පන්නලා තියනවා කියලා කියන්න. මන්ත්‍රීතුමනි දැන් අපි මෙන්න මෙහෙම උදාහරණයක් ගමු. මට ගෙයක් තියෙනවා අපේ ගමේ අපේ මහා ගෙදර. දැන් මම එහෙ පදිංචිත් නැහැ. අම්මා තාත්තා එකරගෙන ඇවිල්ලා ඉන්නේ අපිත් එක්ක නගරේ ජීවත් වෙන්න. හැබැයි ගමේ ගේ තියෙනවා. ඉතින් අපි කවුරුත් දන්නවනේ ගමේ ටිකක් ඉඩකඩ තියෙනවා. ගෙවල් තියෙනවා ලොකුවට හදලා තියෙනවා. දැන් මේ ගේ කවුරුත් නැහැ. ඇත්තටම තියෙන්නේ වැය බරක්. මොකද මේකට යන්න ඕන සුද්ධ කරන්න ඕන ලයිට් බිල් වතුර බිල් ගෙවන්න ඕන වැයක් තමයි දැනට තියෙන්නේ. එතකොට මේ ගෙට වටිනාකමක් දීලා මේක කුලියට දුන්නා නම් ලැබිය යුතු ආදායම මගේ ආදායමට එකතු කළා මාව ටැක්ස් වෙන්න පටන් ගන්න ඉඩ තියනවද මේ අනු? ඔව් ඇත්ත වශයෙන්ම මේ කියලා තිබෙන ආණ්ඩුව මාධ්‍ය නිවේදනයක් එකතු කරලා තියෙනවා. එතනත් කිසිසේත්ම වෙනත් අදහසක් නැහැ. ආණ්ඩුව කියනවා පහුගිය ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ 2022 කාලේ 8.3 තිබ බදු ආදායම අපේ බලාපොරොත්තුව 15%ක් දක්වා බරපතල ඉහළ යෑමක් ක්ෂණිකව කරගත යුතුයි කියලා. එතකොට අර ගමේ තියෙන නිවස කුලියට දුන්නා නම් අය දැන් දීලා නැතත් කුලියට දුන්නා නම් අය කරගන්න තිබෙන්නට ඉඩ තියෙන කුලිය තමයි මේ බද්දට යටත් කරගන්න උත්සාහ කරන්නේ. ඇත්තටම අපි දන්නවා මේ වෙනකොට කිසිදු ආකාරයක ආණ්ඩුව මේ නිවස හිමියන්ගේ ආදායම වැඩි කරගන්න ක්‍රමවේදයක් හඳුන්වා දීලා නැහැ. ඔවුන් පරණ ආදායමෙමයි සිටින්නේ. නමුත් ආණ්ඩු උත්සාහ කරන්නේ ආරෝපිත බදු කුලිය. ඒ කියන්නේ අකුල් බදු කුලිය ගලපලා මෙපමණ මුදලක් මේකෙන් ලබන්නට තිබුණා. ඒ මුදල එකතු කරනවා කෙලින්ම තමන්ගේ ආදායම් බද්දට. එතකොට ඉතින්දී අපි දැනටත් කිසිදු ආදායමක් නොලබපු අපි දැනටත් ඇත්තටම බදු නොගෙවන දේපලක් වෙනුවෙන් අපිට අනිවාර්යයෙන්ම බදු ගෙවීමට සිද්ධ වෙනවා අනාගතයේදී. නාගරික නිවාස
කොළඹ නගරයේ විශේෂයෙන්ම මේ නිවාස දැනට බදු පදනම මත තියෙන්නේ රජයෙන් බදු හැටියට අරගෙන තියෙනවා නිවාස හිමියෝ මේකට දෙනවයි කියලා සම්පූර්ණ අයිති ඒ නිවාසවල පදිංචිවලා ඉන්න අයට එතකොට නාගරික නිවාස උදාම ඉතින් හුඟක් වටිනවනේ දැන් ඒ අය මත බදු බරක් පැටවෙයිද ඒකේ ඔව් ඇත්තටම ආණ්ඩුව අපි තේරුම් ගන්න ඕන අශෝක මේ කියන දේවල් වල ලොකු පරස්පරයක් තියෙනවා දැන් පහුගිය කාලේ ආණ්ඩුව දීපලට සින්නක්කර අයිතිය දෙනවා කියලා ඒ අයිතිය හරහා බදු ක්‍රමයට හසු කර ගැනීම උපායකුත් මෙතන තියෙනවා ඇත්තටම මේ අය පහුගිය කාලේ ආණ්ඩුවට තමා සින්නක්කර සම්පූර්ණ අයිතිය තිබුණේ ආණ්ඩුව මේක පවරනවා කියලා යෝජනා කරා ඒ අනුව වක්‍රව ඔවුන්ටත් ආරෝපිත බද්දු කුලියකට ලක්වීමේ අවධානමක් තියෙනවා දැන් මේක කියන්නේ කුලී ආදායම් මත බද්දනේ එතකොට ගෙවල් වලටම කියලා මේකේ යම් පැහැදිලි කිරීමක් තියෙනවද නැත්නම් ඉඩම් ගෙවල් දෙකටම මේක ආවරණය වෙන්න පුළුවන්ද දැන් නිවාස මතද මේ ආරෝපිත බදු කුලිය අය කරන්නේ සිත නැතිනම් ඉඩම් මතද කියන වෙන් කිරීම තාමත් ආණ්ඩුව කරලා නැහැ ඒ නිසා ආණ්ඩුව නොකිය කියන්නේ ඉඩම් සහ නිවාස කුලියට දුන්නා නම් බද්දට දුන්නා නම් ලැබෙන්නට තිබුණු බදු ආදායම මෙපමණයි කියලා රජය තක්සේරු කරලා ඒ මත බදු අය කරන්න තමයි උත්සාහ කරන්නේ. ඇත්තටම අපි හොඳටම දන්නවා 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කරා ඒකේ තිබ්බ සුද්ධ වාර්ෂික වටිනාකම කියලා මේ ආරෝපිත බදු කුලියට සමාන අර්ථ නිරූපණයක් ගෙනාවා. ආණ්ඩුව බලාපොරොත්තු වෙච්ච ආදායමක් ඒකෙන් ඇත්තටම හම්බුනේ නැහැ. නමුත් මේ පාඩම් ඉගෙනගත්ත නව රජය ඒ කියන්නේ රණවීර වික්‍රමසිංහ මහත්මයාගේ රජය දැන් උත්සාහ කරන්නේ ඉදිරියේදී ඔවුන්ට ටාගට් එකක් තියෙනවා දලදේශ නිෂ්පාදන අනුපාතිකව 1.5කින් මේ ආදායම් වැඩි කරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පෙන්වන්න ඕනේ අපි ලෝකේ දකින්න රටවල් දෙවර්ගයක් එකක් තමයි ඩෙඩ් ස්ටේට් කියන රටවල්. ඒ කියන්නේ වර්තමානයේ බදු පනවන්නේ නැතිව දැඩි ලෙස ඒක අනාගතයට කල් දානවා ණය අරගෙන රටේ ආණ්ඩුවේ ගෙවීම් කරලා අවසන් කරලා දානවා. තවත් රටවල් ජාතියක් තියෙනවා අශෝක ටැක්ස් ස්ටේට් කියන රටවල්. ඒ කියන්නේ ආදායම් උත්පාදනය කරන්න මහජනතාවට මාර්ග හදලා දීලා ඒ ආදායම මත සාධාරණ පංගුවක් බදු වේදයට අය කරලා රටවල් පාලනය කරගෙන යනවා. හැබැයි මේ වර්තමාන රජයේ කරන්නේ ඩෙඩ් ස්ටේට් කියන එකයි ටැක්ස් ස්ටේට් කියන එකයි දෙකම එක විට පවත්වාගෙන යනවා. ඒ කියන්නේ ණය ගන්න එකත් කරනවා. ඒ වගේම තමයි බදු පනවන එකත් අඛණ්ඩව කරනවා. ඒ නිසා මහ ජනතාව මේ වගේ රටවල දෙවන්ත පීඩනයට ලක් වෙලා අවසානයේ දෙවන්ත ණය බරකට යොමු වෙනවා. මන්ත්‍රීතුමනි දැන් මේ බදු අලුතෙන් එනවා. හැබැයි රටේ ආදායම ඉහළ යන බව අපිට පේන්නේ නැහැ. අපිට තියෙන ආදායමෙන් රජය ගන්න පංගුව නම් වැඩි කරමින් ඉන්න බව පේනවා. රටේ ණය කොහොමද? ණයත් ඉහළ යනව නේද? ඔව් ඇත්තටම අශෝක ඔබ හොඳට බලන්න අර ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමෙන්ට් එක IMF එක නිකුත් කරා පහුගිය 2023 මාර්තු 20 වෙනිදා. ඒ ඉතා පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා රටේ ණය බරිතතාවය ඩොලර් බිලියන 83.535යි කියලා. එතකොට ආණ්ඩුව දැන් ප්‍රකාශයට පත් කරනවා ඒ කියන්නේ 2024 මාර්තු වලදී හරියටම අවුරුද්දයි ගිහිලා තියෙන්නේ ඩොලර් බිලියන 100.184 කියලා. නිකන් හිතන්න 83 ඉඳලා 100 දක්වා ඩොලර් බිලියන 17කින් ණය බර වැඩි වෙලා තියෙනවා. එතකොට මේ ණය බරේ වැඩිවීම අපිට සංසන්දනය කරන්න පුළුවන් ලෝකේ චීනය තමයි ලෝකේ ප්‍රධානම ණය දෙන්නේ. ඒතර චීනය වැඩිපුරම ණය දීලා තිබෙන රට තමයි පාකිස්තානයේ ඩොලර් බිලියන 26.6ක්. දෙවෙනියට ඇංගෝලාව ඩොලර් බිලියන 21ක්. තුන්වෙනි වැදගත්ම ණය වෙලද පොළ ශ්‍රී ලංකාව. ඒ කියන්නේ 8.9ක්. එතකොට ලංකාවට 8.9ක වගේ ණයක් දීලා තියෙන ඩොලර් බිලියන වලින් චීනය. එතකොට අපි ගත්තොත් එහෙම අනෙකුත් රටවල් කෙන්‍යාවට 6.7යි ඉතියෝපියාවට 6.8යි සැම්බියාවට 6.1යි බංග්ලාදේශයට 6.1යි ලාඕසයට 5.3යි මේ වගේ ණය තමයි ලබා දීලා තිබෙන්නේ චීනය විසින්. එතකොට ඇත්තටම ලංකාවට චීනය ණය දුන්නා වගේ දෙගුණයක ප්‍රමාණයක්. ඒ කියන්නේ ඩොලර් බිලියන 17ක් පහුගිය එක අවුරුද්දකට ලෝකෙන් ණය ලැබුණා. දැන් ඇත්තටම අශෝක බලන්න රටේ ණය බරිතතාවයේ අනාගතයේ කොයි මට්ටමකට යාවිද මේකට ප්‍රබලතම හේතුව තමයි අපි මතු කරන්නේ රටේ නිෂ්පාදන ක්‍රියාවලියක්
ධන උත්පාදනය කිරීමක්. එසේත් රැතිනම් මේ ණය ගොඩගැසෙන ප්‍රමාණයට අඩුම ගානේ සමානුපාතිකව නිෂ්පාදන සේවා සම්පාදන ක්‍රියාවලියක් මේ රටේ නොමැතිවීම තමයි ප්‍රබලතම අපේ මුහුණ දෙන ව්‍යසනය. මන්ත්‍රීතුමනි, ඒ වුණාට ඉතින් ආණ්ඩුව පැත්තෙන් කිව්වනේ දැන් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යයේදී අපිට ණය කපා ගන්න පුළුවන්, හෙයා කට් එකක් ගන්න පුළුවන්. අපි තාම වැඩේ වෙලා නැහැ. ඔව්, ඇත්තටම ආණ්ඩුව බලාපොරොත්තු වුණා පහුගිය කාලේ, ඒ කියන්නේ ඩොලර් බිලියන 14ක වගේ හෙයා කට් එකක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා. නමුත් හැබැයි මූලික විරෝධතාවයක් චීනය එල්ල කරා, ඔවුන් හෙයා කට් එකක් ලබා දෙන්නේ නැහැ. එහෙම ඔවුන් හෙයා කට් එකක් ලබා දුන්නොත් ලෝකේ අනෙකුත් රටවල් වලට මේ හෙයා කට් එක ලබා දෙන්න වෙනවා කියලා. ඔබ බලන්න අශෝක, ඩොලර් බිලියන 8.9ක් චීනයට අප විසින් ණයයි නම් ඔවුන්ගේ තුන්වෙනි වැදගත්ම වෙළඳපළ ශ්‍රී ලංකාව නම්, එතකොට චීනය කෙසේවත්ම අපේ වගේ රටවල් වලට මේ සඳහා අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ වගේම තමයි අනිකුත් රටවල් වලටත් ඒ වාසිය ලබා ගන්න බැරි වෙනවා. එතකොට විශාල ප්‍රාග්ධන හානියකට චීනයට මුහුණ දෙන්න වෙනවා. එහෙම හෙයා කට් එකක් දෙනවා නම් ඇත්තටම ආණ්ඩුව මේ කරන්නේ ප්‍රශ්නේ අනාගතයට කල් දැමීම. මම විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වුණත් ඔහු විශාල ජයග්‍රහණයක් ලබා තිබෙනවා. ඒ ජයග්‍රහණය තමයි ඔහුට ඊළඟ ආණ්ඩුව ණය ගෙවන වෙලාවේ ඔහුට කියන්නට පුළුවන්, මම ඉන්න කාලේ ඔය වගේ අසීරුතාවයන් වලට මුහුණ දෙන්න උනේ නැහැ. මොකද රටේ මහජනතාව හිටියා යම්කිසි ආකාරයක සහනයකින් හිටියා. මම තම පෝලිං නැති කරේ, ගෑස් පෝලිං, කිරිපිටි පෝලිං, බෙහෙත් පෝලිං, මේ සියල්ල මා නැති කළා කියලා ඔහු පරාජයට පත් වෙලත් ඔහුට කියන්න පුළුවන්. මොකද මේ වෙල රටේ මහජනතාව හිතාගෙන ඉන්නේ ණය ගෙවගෙව රට අසීරුවෙන් නමුත් ආණ්ඩුව ගෙනිනවා කියලා. අපි දන්නවා තවමත් අර දීපාර්ශ්වීය ණය ගෙවීම නතර කිරීම නතර කළ තියෙන නිසාවෙන් තවදුරටත් ගෙවන්නේ නැතිවයි යන්නේ. අනාගතයේ බලයට පත්වන ආණ්ඩුවකට තමයි මේ ණය ගෙවගෙව රට පාලනය කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔහුට කියන්න පුළුවන් පරාජයට පත් වුණත් මිනිසුන්ට කියන්න පුළුවන් මම හිටියනම් ඔහොම දෙයක් ආයේ වෙන්නේ නැහැ කියලා. මේ උද්දමනය පහළට ගෙන ඒම බඩුමිල ඒ නිසා පාලනය වෙලා තියෙන්නේ. දැන් ඒ තත්ත්වය කොහොමද පුළුල් චිත්‍රයේදී අපි තේරුම් ගන්න ඕන? ඇත්තටම අශෝක, ඉතාම හොඳ ප්‍රශ්නයක්. උද්දමනය 1%ට වඩා අඩු වෙලා තිබෙනවා කියලා තමයි ආණ්ඩුව නොයෙක් විට කියාපාන්නේ. ඇත්තටම අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි නව මහබැංකු පනතක් ගෙනල්ලා තිබෙනවා. මහබැංකුවේ ප්‍රධානතම කාර්යාවලි දෙකෙන් එකක් තමයි රටේ ආර්ථික සහ මිල ස්ථායිතාවේ පවත්වාගෙන යෑම. මේ කාරණාවේදී ආණ්ඩුව කැබිනට් එක නැත්නම් ජනාධිපති කැබිනට්ටුව මේ සියල්ල එකට පොරොන්දුලා තිබෙනවා. මහබැංකුවට පවත්වාගෙන යා යුතු උද්දමන වේගය පහුගිය සැප්තැම්බර් වලදී එකඟතාවයකට ආවා 5% මට්ටමේ රඳවාගෙන යනවා කියලා. එතකොට 5% මට්ටමේ රඳවාගෙන තබා ගන්නවා කියන එකේ පෙනෙන්නේ රටේ යම්කිසි ආකාරයක මිල මට්ටමේ ස්ථාවරත්වයක්. මම කියන්නේ නැහැ මේ මිල මට්ටම වහා ඉහළ දැමිය යුතුයි 0.0 ගාන ඉඳලා 5% දක්වා කියන එක නෙවෙයි. මේක සාමාන්‍ය මහජනතාවට හැඟෙන්නේ මන්ත්‍රීවරයා මහජන විරෝධී ප්‍රකාශයක් කරනවා වගේ. නමුත් මේක ආර්ථික විද්‍යාත්මක අවස්ථාවක්. අපි කැමති පාරිභෝගික විදිහට රටේ බඩු මිල පහළ යනවට. හැබැයි ගොවියා කිසිසේත්ම කැමති වෙන්නේ නැහැ. ඔහුගේ අස්වැන්නට, වී වලට, එළවලු වලට, ඔහුගේ අස්වැන්නට මිල අඩු වෙනට ඔහු කිසිසේත්ම කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ නිසා අශෝක, මේ පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා කියන දෙදෙනාම තුලනේ වෙන්න යම් සම්තෘප්ත ධාවයකට එන්නට මේ උද්දමන වේගය සැලසුම් කරලා තිබුණේ 5% මට්ටමේ. රට සාර්ථක වෙන්නේ මහබැංකුව රටේ මුල්‍ය ප්‍රතිපත්තිය, ආර්ථික ප්‍රතිපත්තිය සාර්ථක වෙන්නේ එම මට්ටමේ රඳවා ගැනීමට සමත්කමක් තිබුණ අනන්දිගු කාලිනව. නමුත් ආණ්ඩුව 0.0 ගානට පහළ දැම්මයි කියලා කිව්වට ඒකෙන් රටේ ව්‍යාපාරිකයන්ට, ගොවියන්ට, පාරිභෝගිකයන්ට සහනයක් ලැබෙන්නේ නැහැ. බදුවල දැන් එකතු වුණාට අපේ ආදායම වැඩි වෙන්නේ නැහැ. දැන් මේ සංසිද්ධිය 2022 ඉඳලාම අපි අත්විඳිනවා. මේ තත්ත්වයට මුලින් මුහුණ දීපු, වඩා තීව්‍ර ලෙස මුහුණ දීපු පවුලේ ප්‍රශ්න නිසා, පවුලේ වියදම් නිසා, ආදායමේ තිබිච්ච සීමාකම් නිසා මිනිස්සු කරගන්න දෙයක් නැතුව රට හැර යන්න පටන් ගත්තා. රට හැර යනකොට හැමෝම කල්පනා කරේ නැහැනේ ඉංගලන්තයට යන්න. සමහර අය කල්පනා කරා මැද පෙරදිගට යන්න. තව අය කල්පනා කරා කොරියාවට යන්න. ඒත් බැරි අය මියන්මාරයට ගියා, රුසියාවට ගියා. මේක
ඔබ පහුගිය දවසේ මේ මියන්මාරයේ සහ රුසියාවේ චාරිකා කළා උත්සාහ කරා මේ අසීරුවට පත් වෙච්ච ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් ඉන්නවා. මොකද එක පැත්තකින් අපි කියනවා විදේශ ප්‍රේෂණ වලින් අපේ ආර්ථිකයේ යම් විදියකට ගැට ගහගෙන ඉන්නවයි කියලා 2020 වගේ කාලේ ඉඳලාම. දැන් අපි මේ ජනතාව පත් කරපු තැන නිසා නේද ඔවුන් මොන තැනකට හරි දුක් විඳින්න හරි මියන්මාරයට යන්න හිතන්නේ. ඔව් අශෝක ඇත්තටම මේ රජයට හෝ පහුගිය රජයට නිවැරදි ආර්ථික ප්‍රතිපත්තියක් දර්ශනයක් නොමැති වීම තමයි මෙහි තිබෙන්නේ. අපි දන්නවා ඇත්තටම අපේ ප්‍රේමචන්ද අතුකර මහාචාර්යතුමා ඉතාම පැහැදිලිව විස්තර කරනවා මේ රටේ සුබසාධනවාදී ක්‍රියාවලියක් ගෙන යාම සඳහා ආණ්ඩුව අඛණ්ඩව වියදම් දරනවා මිසක් ඒ සුබසාධන ප්‍රතිපත්තිය ක්‍රියාව යොදවන්න ප්‍රමාණවත් ආදායමක් උපයන්නේ නැහැ කියලා. තරුණයුන්ට බලාපොරොත්තුවක් නැති නිසා ඔවුන් අද සිද්ධ වෙලා තිබෙනවා රට හැර යන්න. ඔවුන් සමහරලාවට තායිලන්තයට කියලා ගෙන යන්නේ මියන්මාරයේ අර සයිබ අපරාධකරුවන් ළඟට තමයි ගෙන යන්නේ. අන්තිමේදී දවසකදී පැය 3ක් 4ක් ඔවුන් කරන්ට් අල්ලනවා. මාළුවෙක් දියෙන් ගොඩට දැම්මා වගේ දැවැන්ත වේදනාවක් විඳිනවා. ඒ වගේම තමයි විශ්‍රාමිකයෝ ඉන්ඩිකේට් කරන්නේ අර පහුගිය දවස්වල අපේ රටේ හමුදා සොල්දාදු කුලී හේවායු විදිහට රුසියාවට ගිහිල්ලා ඔවුන් අද බංකර්වල අර එන රොකට් ප්‍රහාරවලට ඔවුන් සමහරට ආචාර කරන්න යනවා. මොකද ඔවුන් ජීවිතේ ඉල්ලනවා ස්වභාව ධර්මයෙන්, එහෙම නැත්නම් වනමුර්ගයන්ගෙන්. මොකද ඔවුන්ට බලාපොරොත්තුවක් තිබුණේ නැහැ ලැබුණු සීමිත පඩියෙන් ජීවත් වෙන්න. ඒ නිසා අද සිද්ධ වෙලා තියෙන්නේ ඔවුන්ට අර රුසියාවේ බංකරයකට ගිහිල්ලා හරි මරණය අත්පත් කරගෙන ඒ වන්දියෙන් හරි අපේ රටේ ඉන්න දෙමව්පියන්ට, ධර්මුණුබුරන්ට ඒ අයට සරණක් වෙයි කියලා. ඇතම ආණ්ඩුව උත්සාහ කරන්න ඉතාම සූක්ෂම විදිහට මහජනතාවගේ පසුම්බිය පැහැරගෙන ප්‍රශ්න කල් දැමීම. මේ වෙලාවේ අපි දන්නවා ව්‍යවස්ථාමය ගැටලුවක් තියෙනවා. ප්‍රාදේශීය සභාවට වරිපණ අය කරනවා. නගර සභාව යම් වරිපණ අය කරනවා. ප්‍රාදේශභාව නගර සභාවේ තියෙන මුදල් ටික මහබාණ්ඩගරට ගෙන්න ගන්න උපක්‍රමයක් පාවිච්චි කරනවා තමන්ගේ දේශපාලන ව්‍යාපෘතික්‍රියාත්මක කරන්න. ඒ උපක්‍රමේ තමයි මේ කුලිය මත ආරෝපිත බද්ද කියන එක හඳුන්වා දෙන්නේ. මන්ත්‍රීතුමනි මේ ප්‍රකාශය ඊයේ ජනාධිපතිතුමාගේ කතාව ඇතුළේ පාර්ලිමේන්තුවේදී තිබුණා. මේ දැනට තියෙන පළාත් පාලන ආයතන අපි කියන මේ රේට්ස් එහෙම නැත්නම් වරිපණම් බදු එකතු කරනවා. ඒක මධ්‍යම රජයට ගේන එක තමයි මෙතන තියෙන ගැටලුව. ඒ නිසා තමයි මධ්‍යම රජය වෙනම මේ යාන්ත්‍රණයක් දිහා බලමින් ඉන්නේ කියලා. දැන් අපි හිතමුකෝ පළාත් පාලන ආයතන ඒවා මන්ත්‍රීවරු පත් කළත් නැහැ, ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. ඒවා ආණ්ඩු කාර්යාගයේ ඉඳලා ජනාධිපතිවරයාගේ නියමයෙන් එන තැනක තමයි දැන් තියෙන්නේ. මේක යන්නේ රාජ්‍ය යාන්ත්‍රණයේ පළාත්පාලන ආයතනවල බලයටද, එහෙම නැත්නම් නගර සභාවල බලයටද, මධ්‍යම ආණ්ඩුවේ බලයටද කියන එක අපිට එහෙම නැත්නම් මේ බදු ගෙවන මට අදාළ නැහැනේ. ඔව් ඒක තමයි. දැන් ඇත්තටම පළාත්පාලන ආයතන ඍජු සේවාවක් අශෝක සපේනවා අය කරන වරිපණම් වලින්. අඩුගානේ කුණු කසල ඉවත් කිරීම, ඔවුන්ට අවශ්‍ය ජලය හෝ විදුලිය හෝ එවැනි සේවාවන් ලබා දීම ඍජුවම කරනවා නගර සභා, ප්‍රාදේශීය සභා තමන් අය කරන වරිපණම් බදු වලින්. නමුත් ඇත්තටම මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ තමන්ගේ දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් මුදල් යොදවන්නයි උත්සාහ කරන්නේ. ඇත්තම පහුගිය අවස්ථාවේ මා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර කියා සිටියා දැන් ආණ්ඩුව මුදල් නිකුත් කරන්නේ නැහැ කිව්වට ඇත්තම ආණ්ඩුව වෙනත් ආකාරයේ මුදල් නිකුත් කරනවා. ආණ්ඩුවේ වියදම් පියවා ගැනීමට මුදල් නිකුත් නොකළාට අපි දන්නවා විදේශ ප්‍රේෂණ ලබා ගන්නවා නම් මුදල් නිකුත් කිරීම වෙනවා. සහ වෙනත් අවස්ථා තියෙනවා ආණ්ඩුව මුදල් නිකුත් කරන. ඒ නිසා ආණ්ඩුවට කිසිසේත්ම කියන්නට බෑ අපි දැන් මුදල් නිකුත් කරන්නේ නැහැ ආර්ථිකය අපි මීට වඩා බදු පනවල සාධාරණ විදිහට, ඒ වගේම තමයි ණය ආයෝජනය කළ හරි විදිහට රට පාලනය කරගෙන යනවා කියලා. නමුත් හැබැයි එහෙම දෙයක් නෙවෙයි අශෝක පෙනෙන්නට තිබෙන්නේ. තනිකරම රටේ නිෂ්පාදන ක්‍රියාවලිය, සේවා සම්පාදනය අමතක කරලා මැතිවරණයක් ඉලක්ක කරගෙන තමයි මේ ක්‍රියාවලිය කරන්නේ. අපි දන්නවා බන්දුන ගුණවර්ධන මැතිතුමා කිව්වා මේ ක්‍රියාව මේ බද්ද අපි හඳුන්වා දෙන 2026 කියලා. නමුත් ජනාධිපතිවරයා කියනවා 2025 ඉඳලා මේක ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ නිසා ආණ්ඩුවේ උදවිය එක එක කතා කියනකොට රටේ මහජනතාව බදුමරින් මිරිකෙනවා. ඒ වගේම තමයි ණයබරින් මිරිකෙනවා. පැහැදිලි කිරීම ඉතාම අවශ්‍යයි. මොකද අපි තේරුම් ගත යුතුයි ආරෝපිත කුලී ආදායම් බද්ද සම්බන්ධයෙන්.
ඒ පැහැදිලි කිරීම සඳහා අද පැතිකඩ වැඩසටහනට පැමිණීමට ඔබට බෙහෙවින්ම ස්තුතියි. ස්තුතියි.